අයිපොවන් සුබ මධ්‍යහනක් ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී දිවා පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත රසායනික ද්‍රව්‍ය යොදා නිෂ්පාදන සිදු කරන කම්හලකින් කසල තේ කිලෝග්‍රෑම් 80000ක් අත්අඩංගුවට කෑම නොකන බූස්සේ අය ගැන බය වෙන්න එපා ආරක්ෂක ලේකම් කියයි ඩොලර් බිලියන 1ක විදේශ විනිමයක් ක්‍රීඩාවෙන් ගේන්න ඇමති නාමල් සූදානමි කොරෝනාවෙන් දවසේ වර්තාව කැඩු ඉන්දියාව ඇමරිකාවටත් එහා යන ලකුණු මුලින්ම දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අටම ස්ථානය වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා අනුරාධපුරයට පැමිණි ජනාධිපතිතුමා අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ බැහැදැක පිළිසඳරක නිරත වුණා. ජයශ්‍රී මහබෝ සමිඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැමිණ සිටි සදහැවතුන්ගේ තොරතුරුද විමසා සිටියා. ऐतिहासिक रुवन्वेली महासै विहाराधिपति पूज्य पल्लेगम हेमरत्न स्वामी वहांसे समगत केटि पिलिसंदरक निरत वू जनाधिपतितुमा रुवन्वेली महासै रदुन वेंद आशीर्वाद लबा गत्ता एम पुदपिमी रस्वसिटि सदहवतुन समगत जनाधिपतितुमा कथा बहक निरत वुना जेतवन विहाराधिकारी पूज्य हाल्मी लैवे रत्नपाल स्वामी वहांसे बेहदेक आशीर्वाद लबागत जनाधिपतितुमा आगमिक वतावत्वलद निरत वुना जेतवन विहारे संरक्षण कटयुतु केरहिद जनाधिपतितुमा अवधाने यमु कला උඩුනුවර වෙලම්බුඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍ය යොදා තේ සකස් කරමින් සිටියේදී සැකකරුවන් හා කසල තේ තොගයක් අත්අඩංගුවට ගැනුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ගම්පොළ සහකාර තේ කොම්සාරිස්වරයා එක්වයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ. රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250ක් පැණි බෝතල් 138ක් මෙන්ම හඳුනා නොගත් ද්‍රව්‍ය රසක් මෙහි තිබී සොයාගත්තා. දීර්ඝ කාලයක සිට මෙම ස්ථානයේ මෙසේ තේ නිෂ්පාදනය සිදු කර තිබෙනවා. කර්මාන්ත ශාලාව තුල විෂ ද්‍රව්‍ය යොදා තේ සකස් කරන බවට මීට පෙර තොරතුරු ලැබී තිබුණ අතර වරින් වර වැටලීම් සිදු කළත් මෙහි ඇති දැඩි ආරක්ෂාකාරී ක්‍රියාකලාපයේ හේතුවෙන් එම වැටලීම් අසාර්ථක වුණා. ප්‍රධාන මාර්ගයෙන් දුරස්ව කර්මාන්ත ශාලාව පිහිටුවා තිබෙනවා. එයට ඇතුල් වීම සඳහා කිසියම් අයකු පැමිණෙන විට ප්‍රධාන මුරකුඩියේ ඇති විදුලි සංඥා මගින් ඒ බව දැනුම් දෙනවා. රහස් කැමරා කිහිපයක්ම මෙහි සවි කර තිබුණා. අමුතේ කුලිතා ස්වල්පයක් කර්මාන්ත ශාලාවට රැගෙන එන අතර කසලතේ විශාල වශයෙන් යොදා ගැනීමෙන් රසායනික ද්‍රව්‍යද ඊට ඇතුළත් කර නිෂ්පාදන සිදු කෙරෙනවා. කර්මාන්ත ශාලාවේ ඔත්තුකරුවන් ගම්පුල නගරයේ ස්ථන කිහිපයක සිට තිබෙනවා. විශේෂ කාර්ය බලකාය නිලධාරීන් උපක්‍රමශීලීව මෙම කර්මාන්ත ශාලාවට ඇතුළු වීමෙන් පසුවයි අත්අඩංගුවට ගැනීම සිදු වුණේ. අවට ගොඩනැගිලි කිහිපයකද රසායනික ද්‍රව්‍ය සංගවා තිබුණා. මෙහි තිබී සොයාගත් කසලතේ කිලෝග්‍රෑම් 80000ක ගබඩාවටද මුද්‍රා තැබුණා. ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 75ක් සමග යතුරු පැති දෙකක් හා මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ටාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් සමත් වුණා. ඒ ඇතුළු තවත් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් පිළිබඳ තොරතුරු දැන් සැකකරු කලක්පුරා මෙම ජාවාරම සිදු කර තිබෙනවා. ඔහු මීට පෙර ගිනි අවිසන්තකයේ තබා ගැනීමේ වරදට බන්ධනාගාරගත වී සිට පැමිණි අයකු බවයි සඳහන් වන්නේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී රුපියල් 262,000කට ආසන්න මුදලක්ද සොයා ගැනුණා. වාහන කිහිපයකට මාරු කරමින් මෙම මත්කුඩු ප්‍රවාහනය සිදු කර ඇත්තේ ඉතා සූක්ෂම ආකාරයටයි. බෙදාහැරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා පැකට් 10ක් සමගින් තවත් කේරළ ගංජා ග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගැනීමට පානදුර පොලිසිය සමත් වුණා. පානදුර මහවිල මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක මෙම ජවාරම කලක්පුරා සිදු කරගෙන ගොස් තිබෙනවා. රුපියල් 116,000ක මුදලක් සමගින් සැකකරුවන් දෙදෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගැනුණා. ඊසි කැෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කරන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එප්පාවල පොලිසිය සමත් වුණා. ඔවුන් සතුව තිබේ මත්කුඩු ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණා. එක් සැකකරුවෙකු මත්කුඩු සම්බන්ධයෙන් අපමත නිදහස්ව සිටින අයෙකු බවයි අපවාර්තාකරු සඳහන් කළේ.
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 149ක් සමග සැකකරුවෙකු තලාව දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගැනුණා. ඔහු තලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. බොර 12 උණ්ඩ යෙදී හැකි මෙරට නිෂ්පාදනය කළ ගිනි අවියක් සමග සැකකරුවෙකු තෙල්වත්ත මලවැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලිසිය සමත් වුණා. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බවටයි සඳහන් වන්නේ. හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකාරියක කුච්චවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. ආහාර වර්ජනය කිරීමෙන් ඉතිහාසයේ කිසිදු රැඳවියකු මිය ගියේ නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. මේ අනුව බූස්ස බන්ධනාගාරයේ ආරම්භ කර ඇති උපවාසයද කඩිනමින්ම නිමාවට පත්වනු ඇතැයි ඒ මහතා කියා සිටිනවා. අත්අඩංගුවට පත්වන පිරිස ඉහළ යාම හේතුවෙන් ඔවුන් රඳවා තැබීම සඳහා බන්ධනාගාර පහසුකම් වැඩි කිරීමට සිදුව තිබෙනවා. ඒ අනුව බෝගම්බර බන්ධනාගාරයේ අවශ්‍ය පහසුකම් තිබේද යන සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා. ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න හිරකාරයෝ කොටස තමයි මේ රටේ ඉන්න ලොකුම අපරාධකාරයෝ ටික. අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ. ඒ අය නීතිඥ මහත්වරුන් එනුණු සටන් කරනවා. ඒ කියන්නේ නීතිඥ මහත්වරුන්ව චෙක් කරන්න නැතුව ඇතුළට ගන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ අයට වැඩක් නෑ ඒක. මම බූස්ස හිරගෙදර ඇතුළට යනවා නම් මම ආරක්ෂක ලේකම්. මාවත් චෙක් කරනවා නම් ඒ අය චෙක් කර නොකර ඉන්න හේතුවක් නෑ. ඒක ඇවිල්ලා අදි ආරක්ෂිත හිරගෙදර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා පවා එතනදි චෙක් කළා තමයි ඇතුළට ගන්නෙ. ලංකාවේ මාරාන්තික උපවාසයක් කරායලා කියලා මියගිය එකම පුද්ගලයා තිලීපන් පමණයි. තිලීපනුත් මියගිය උපවාසය නෙමෙයි, තිලීපන් ලෙඩෙක්. ඒක නිසා ප්‍රභාකරන් මේ කාලේ ගිහුවා යාට උපවාසයට යන්න කියලා. ඒ ඇරෙන්න අනික් ඔය මාරාන්තික උපවාස කරපු හැම කෙනෙක්ම වගේ දවස් දෙකක් තුනක් යනකොට බඩගින්න වැඩි වෙනකොට මොකක් හරි හේතුවක් අරගෙන කවුරු හරි දෙන ෆෘට් ජූස් එකක් බීලා නැත්නම් තැමිලි වතුර වීදුරුවක් දිබිලා නැකිනවා. ඒ අයට කෑම තියෙනවා නොකා ඉන්න එක තමයි ප්‍රශ්නේ. බන්ධනාගාර නිලධාරීන් ඒ අයට කියනවා කන්න කියලා. ඒ තාම කීප දෙනෙක් ඉන්නවා නෑ අපි කන්නේ කියලා. හව හෙට නිදානට ඒ අය කයි ඒක ඉඳගේ ප්‍රශ්නයක් නෑ. තරාතිරම අපිට වඩන්නේ නිල ඇඳුම් අඳිනවද නැද්ද අපිට ප්‍රශ්නයක් නැහැ. වැරද්ද කරනව නම් කොයි වැරදිකාරයට අත් වෙන්නේ එකම ඉරණමයි. ඉදිරි වසර පහේදී ඇමරිකා ඩොලර් බිලියනයක විදේශ විනිමය උපයන තත්වයකට මෙරට ක්‍රීඩාවපත් කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. අපි ඉදිරි කාල සීමාව තුන අපි බලාපොරොත්තු වෙනවා ජාති අන්තර තලයේ මේ සර්ෆින්ග් ඉවෙන්ට් එක වගේම ඉදිරි කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් ලැබුණාට පස්සේ කබඩි තරගාවලිය, ඒ වගේම ක්‍රිකට් තරගාවලිය වගේම අනිකුත් ක්‍රීඩාවක සාකච්ඡා කරලා ආර්ථික වශයෙන් වැදගත්කමක් නිර්මාණය කරන්න පුළුවන්. තවදුරටත් ක්‍රීඩා කිරීම හිසරදයක් නොවන ආකාරයට මේවා ප්‍රතිසංවිධානය කරලා ඉදිරි කාල සීමාව තුළ ආර්ථික වශයෙන් රටට විදේශ විනිමය ගෙනෙන්න පුළුවන්. ක්ෂේත්‍රයක් බවට මේ ක්ෂේත්‍රය පරිවර්තනය කරන. ඒ වගේම ක්‍රීඩකයා ව්‍යවසායකයෙක් බවට පත් කරන. ඒ වගේම ක්‍රීඩාව හා බැඳිච්ච අනිකුත් කර්මාන්ත ශක්තිමත් කරන. අපේ ඉලක්කය තමයි ඊළඟ වසර පහ කාල සීමාව තුළ අපේ රටේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනයක ආර්ථිකයක් බවට පත් කරන. එය විදේශ විනිමය උපයන ඩොලර් බිලියනයක විදේශ විනිමය උපයන ආර්ථිකයක් බවට පත් කරන. දියමත ලිස්සායාමේ තරගාවලියක් සැප්තැම්බර් 26 සහ 27 යන දිනවලදී අරුකම්බේ වෙරළ තීරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණා. සැප්තැම්බර් 27 වන දිනට යෙදෙන ලෝක සංචාරක දිනයට සමගාමීව මෙම තරගාවලිය සංවිධානය කරන්නේ ලංකා ස්පෝර්ට්ස් ට්‍රීසින් සමාගමයි. ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින්ට මෙන්ම ශ්‍රී ලාංකිකයින්ටද මෙම තරගාවලිය සඳහා එක්විය හැකි. මාධ්‍ය හමුවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද එක්ව සිටියා. ක්‍රීඩාව දියුණු කරන්න ක්‍රීඩා සංචාරක ශේෂ්‍යත් එක්ක සම්බන්ධ කරගෙන අපිට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙමින් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වගේම ඉදිරියේදී මේ තියෙන කොයි වසංගත මේ පරිසරයත් එක්ක ජීවත් වෙන්න අපිට පුරුදු වෙන්න වෙයි. ටික කෙටි කාලයක් ඒ කෙටි කාලය තුළ මේ වගේ ක්‍රීඩා ඉවෙන්ට්ස් කරලා අපිට රටක් හැටියට ජාත්‍යන්තරයට පණිවිඩයක් යවා ගන්න පුළුවන් වුණොත් මේ රටට ඉදිරියේදී සංචාරක පැමිණීම වර්ධනය කර ගන්න පුළුවන්. රටේ දෙවැන්තම මාර්ග සංවර්ධනය සිදුවන්නේ ඉදිරි වසර පහේදී බව රාජ්‍ය මාධ්‍ය නිමල් ලන්සා මහතා පවසනවා. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පෑලියගොඩ මගනැගුම යන්ත්‍රෝපකරණ සහ ඉදිකිරීම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රකාශ කළා. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මගනැගුම ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කපුවත යන මහතුරු නැතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
අමාත්‍ය පාටලී චම්පිකරණවක මහතා ලොකු චෝදනාවක් කරනවා. ඉදිරි අවුරුදු දෙක තුලම මහමාර්ග අඩියක්වත් හදන්න බැහැයි කියලා. 2015 ට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ මේ රටේ විශාල මාර්ග සංවර්ධනයක් ඇති වුණා. හැබැයි 2015 ආපු යාපාලන ආණ්ඩුව ඒ කරන් ආපු සියලු සංවර්ධන කාර්යයන් අතරමඟ නවත්තලා දැම්මා. එනිසා තමයි ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපිට ඉලක්කයක් දීලා තියෙනවා මේ රටේ ඊළඟ අවුරුදු හතරක් කාලය තුල කිලෝමීටර් ලක්ෂයක් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරන්නත් විශේෂයෙන් මග නැවතිලා තියෙනවා. නුවර අධිවේගී මාර්ගයේ ඉතා ඉක්මනින් ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වෙද්දි කියලා තියෙනවා රත්නපුර අධිවේගී මාර්ගය ඉතා ඉක්මනින් පටන් ගන්න කියලා. අපි මේ රටේ මාර්ග කිලෝමීටර් 6000ක් මේ වෙද්දි හදනවා. එතුමාට මම අභියෝග කරනවා එතුමාට ඕනේ නම් ලබන සුමානෙත් අපිට පාරවල් 14022ක් එක දවසේ පටන් අරන් අවසන් කරන්න පුළුවන් අපිට ඉතා ඉක්මනින්. නව තාක්ෂණයේ සමගින් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්තනයට අවශ්‍ය පියවර ගත යුතු බව රාජ්‍ය මාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කරනවා. වේවල් පිත්තල මැටි ලීවඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්තන අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ විද්‍යා හා තාක්ෂණ නිධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රකාශ කළා. සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන කර්මාන්ත කරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ට විසි වෙළඳපොළක් නැතුව නවීන තාක්ෂණය නැතුව අමුද්‍රව්‍ය නැතුව විශාල ගැටවලට මුහුණ පාමින් සිටිනවා. අද අපි වේවල් කර්මාන්තය ගැන කතා කරමු. හැබැයි මැලේසියාව වැනි රටවල් වලින් තමයි අපි වේවල් ටික ලංකාවට අපි ආනයනය කරන්නේ. අපිට අවශ්‍ය වෙනවා අපේ කර්මාන්ත කරුවා රකින ගමන්ම නවීන තාක්ෂණයකට එක්ක මේ වේවල් කර්මාන්තය පිත්තල කර්මාන්තය ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය මේකම විවිධ සේවා සමුපකාර සමිතිය සමග එක්ව සිදු කරනු ලබන නාලිකා ප්‍රවර්ධන වැඩසටහනේ තවත් අදියරක් මේකම අලුත්කෝරු ප්‍රදේශයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අපනියෝජිත චමිත් විදානගමගේ. අපි මීගමු පුරවරයට එන්නේ මීගමු විවිධ සේවා සමුපකාර මේ ජාලය සමගින් අත්වල බඳ ගන්න මේ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුව. එයිදී අපිට විශාල ශක්තියක් වෙන විශාල සහයෝගයක් ලබා දෙමින් මේ කටයුත්ත පිටිපස නිබඳව රැඳෙන අපේ මීගමු විවිධ සේවා සමුපකාර ජාලයේ සාමාන්‍ය අධිකාරීතුමිය ඉන්නවා රොෂානා ප්‍රදීපා මහත්මිය. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා මීගමු විවිධ සේවා සමුපකාර සමිතිය අත්වල බඳගෙන මේ යන ප්‍රචාරණ වැඩසටහනේදී අද අපි ඇවිල්ලා ඉන්නේ අලුත්කූරුව ග්‍රාමීය ප්‍රදේශයටයි ගමේ ජනතාවත් එක්ක එකතු වෙලා ලංකාවේ අංක 1 රූපවාහිනී මාධ්‍ය වෙන ස්වාධීන රූපවාහිනී එක්ක අපි අද අත්වල බැඳ ගන්නවා මෙතනදී. මින් ඉදිරියට අපි එයාලත් එක්ක තමයි ලක්හඬ අහන්න ඕගොල්ලෝ ස්වාධීන රූපවාහිනිය නරඹන්න කියලා ඔයාලට මම ආරාධනා කරනවා. වසර ගණනාවක් පුරා හැමිල්ටන් නැලේ නිසි නඩත්තු කටයුතු සිදු නොවීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සුළු වර්ෂාවකදී පවා ගංවතුර හට ගන්නා බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා. පසුගිය දින කිහිපයේ නාත්තණ්ඩිය ප්‍රදේශයට ඇදහැරුණු වර්ෂාවත් සමග ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වුණා. නාත්තණ්ඩිය මේගමුව ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් යට වුණා. එමෙන්ම පහත් බිම් කිහිපයක් ජල ගැල්මට හසු වීම හේතුවෙන් ජන ජීවිතවලට දැඩි බලපෑම් එල්ල වුණා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා හැමිල්ටන් ඇලේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවයි පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. මේ ගංවතුර තත්ත්වය ඇතිවෙන ප්‍රධාන හේතුව තමයි මෙම පාරුවැල නිසි පරිදි නඩත්තු නොවීමත් පටු වීමත් සහ බොහොමවත් ස්ථානවල අවිර වීම ඇති වීමත්ය. ඉදිරියේදී නිසි නඩත්තුවක් ඇතුව යම් බාරකාර ආයතනයකට පැවරුවොත් එහි මෙම ගංවතුර තත්ත්වය ඉදිරියේදී අපට පාලනය කරගන්න හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ඇල නඩත්තු කරන්නේ නැහැ කිසිම කෙනෙක්. එතකොට මේක ඇවිල්ලා ආණ්ඩුවට හොඳ ආදායම් මාර්ගයක්. මීගමුවේ ඉඳලා නාත්තණ්ඩියට වුණත් බෝට්ටු සේවයක් දැම්මොත් එහෙම ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. වාහන තදබදෙත් අඩු කරගන්න පුළුවන්. හරක් මරලා එවම යකලා කටු නල්ල දාන්නෙත් මේ ඇලට. ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනා මේකට ඍජුවම මැදිහත් වෙලා මේ ගැන මොකක් හරි කරන්න මේක. ගත වූ දිනේදීත් ලොව වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉන්දියාවෙන්. එම අගය 97654ක්. තවත් දින කිහිපයකින් ඉන්දියාව ඇමරිකාවද අභිබවා යමින් ලොව ඉහළම ආසාදිතින් වාර්තා වන රට බවට පත් වනු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ගත වූ සති කිහිපය තුළදී ඉන්දියාවේ කෝවිඩ් වෛරස ව්‍යාප්තිය සීග්‍රතාව කැපී පෙනෙන ලෙසින් ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. ඊයේ දිනේදී සොයාගැනුණු නව ආසාදිතීන් 97654ත් සමගින් ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව 46,57,379ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගතව පැවිසිහතර තුල වාර්තා වූ නව මරණ 1202ක් සමගින් එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 77000 ඉක්මවා ගියා. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 286,59,615 දිනකට ආසාදනය වී තිබෙනවා. සුවේලා බෑති රෝගීන්ගේ සංඛ්‍යාව 285,85,981ක්. ආසාදනයේ හේතුවෙන් මරණ 919,715ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ආසාදනය පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සෑම දින 7කට හෝ 8කට වරක් ආසාදන දෙගුණ වන බවත් අවුරුදු 65ට අඩු සියුම වයස් කාණ්ඩවල පසුවන පිරිස් වෛරසයට ගොදුරු වීම ඉහළ යමින් පවතින බවත්ය. ගත වූ පැය 24 තුලදී මෙක්සිකෝවේ කොවිඩ් මරණ 534ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 70000 ඉක්මවා ගිය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් මාර්තු මාස මැද සිට අගෝස්තු මාස මුල දක්වා මෙක්සිකෝවේ අතිරික්ත මරණ දත්තවල විශාල වැඩිවීමක් පෙන්눔 කිරීමෙන් හැඟවෙන්නේ එරට කොවිඩ් නිල මරණ සංඛ්‍යාව මීට වඩා දසදහස් ගණනකින් වැඩි විය හැකි බවයි. කොවිඩ් 19 වසංගතයේ මැඩ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් අති බහුතරයකින් අනුමත කර ගැනීමට කටයුතු කර තිබෙනවා. වසංගතය පාලනය කිරීම, අවම කිරීම සහ ජය ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සහභාගීත්වයේ තීව්‍ර කළ යුතු බවයි වැඩිදුරටත් අවධාරණය කරන්නේ. මෙම යෝජනාව සමාජික රටවලින් ඉල්ලා සිටින්නේ ගුණාත්මක ආරක්ෂිත පළදායි සහ දැරිය හැකි රෝග විනිශ්චය, ඖෂධ සහ එන්නත් සඳහා කාලෝචිත ලෙස ප්‍රවේශ වීමට සියලු දෙනාට අවස්ථාව සලසා දෙන ලෙසයි. ඒ සමගින් දිවා පුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.